සපෝ කොල්ලාගේ අතින් අල්ලාගෙනම මාලිගාවට ගොස් මලක් පූජා කළාය. ඉල්ලන්නට හෝ විශේෂයෙන් පතන්නට දෙයක් ඇයට තිබුණේ නැත. ඒත් හිතේ සැනසීමට මල් පූජා කළා පමණි. මාලිගාවෙන් පිටවෙද්දී සවස 6 පමණ විය. ඒ වෙද්දී සැන්දෑ අතුරද නූර නගරයට පාත්තිය තිබුණි. සපු සපුමල්ගේ අතින් මල්ලාගෙන වැවරවමට ආවාය. පැටියට බඩගිනිද? ඇසුයි ආදරේනි. ගෙදර කවුරුවත් දවල්ට බත් කටන් නොකෑ බව සපු දනි. නෑ අක්කේ. අපි ටිකක් කතා කරලා යන ගමන් උණු පැටිස් කාලම අම්මලටත් අරන් යන්. සපු මල්ලිව ඇගේ ලයට බර කරගත්තේ උරේසට දෑතම දමාය. සපුමල් අක්කාගේ වතට බරවී වැවදෙස බලා උන්නේ දුකින් මිනි. සපු මල්ලිගේ හිසට නිකට තබාගෙන මොහොතක් වැවදෙසම බලාගෙන උන්නාය. මල්ලියේ සපුගේ හඬ පුදුමාකාර ලෙස බිඳී ආවේ. බ්‍රහස්පතිගේ ඉඳලා අක්කා නෑනේ පැටියෝ. සපුමල් කතා කළේ නැත. කෝ ඔයා කතා කරන්නේ නෑනේ. සපු ඒ මොහොනට එබී බැලුවාය. කොල්ලාගේ ඇස්සල කඳුලිය. අනේ පිස්සු පැටියෙක්නි, ඇයි මේ අනන්නේ? ඒ කඳුළු සපුගේ බබුයි අතුලාන්තයටම බරවිය. ජීවිත එහෙම තමයි මල්ලි, එකතු වෙනවා වෙන් වෙනවා. ඒ හැටි මොන දේ වුණත් පැටියෝ ආ ඉගෙන ගන්න ඕන, හොඳ තැනකට එන්න ඕන. මං හරි ආසාවෙන් ඉන්නේ වා ශ්‍රී ලංකා නැෂනල් ටීම් එකට සෙල්ලම් කරනවා දකින්න. වා දන්නවද, මං දවසක් හීනිනුත් දැක්කා. සරජ ජයසුරිය වගේ වා ලොකු වෙලා ඕපනින් බැට් කරනවා. සපුමල් දිස්සානායක කියලා ටීවී එකේ දානවත් දවසක් දැක්කා. ඒ තැනට වා කොහොම හරි යන්න ඕන. සබු කිව්වේ කොල්ලාගේ හිස අතගාමිනි. මං කොහේ හිටියත් ඔයාගෙන හිතනවා. මලක් පූජා කළත් ඔයාගෙන මං හිතනවා. ඒක මතක තියාගන්න. තේරුණාද? කොල්ලාගේ ඇස්සලින් ගලන කඳුළු සපුගේ අතටම වැටේ. අනන්න එපා, මේ බලන්න, චුට්ටක් හිනාවෙන්න. සපු මල්ලිව තද කර බදාගත්තාය. අම්මවයි සියවයි හොඳට බලා ගන්න ඕන. තාත්තා අම්මගෙන ගොඩක් බලන්නේ, එයා පව්. මාත් ගියාම එයා එක කතා කරන්නවත් කෙනෙක් නෑ. එතකොට ඔයාට මෙහෙම බෑ. උදේට රවුමක් දාලා අම්මා එක්ක කතා කරලා, සියා එක්ක පොඩි කතාවක් දාලා, ප්‍රේම එකත් කතාවක් දාලා එහිමයි. නැත්තම් යාලට පාළුයි. හවසාමත් ටීවී එක ළඟටම වෙලාම ඉන්නේ නැතුව යාල එක කතා කරන්න. සපු හූලාමින් කීවාය. අවුරුදු ගාන පුරා ගෙත්තමක් ගොතන්නක් මින් හදාගත් ජීවිතය ගැන හිතද්දී සපුට ලෝභය. මේ යුතුකම් කොල්ලෙට්ට කළ නොහැක. රෑ දොයන්න ඇද්ද සියගෙන් බෙහෙත් ගත්තද කියලා අහන්න ඕන. අම්මගෙන් කෑවද කියලා අහන්න ඕන. ප්‍රේමට කියන්න ඕන ඔය අස්කලා ඇති දැන් කාලා නිදා ගන්න කියලා. තේරුණාද? සපුමල් හිස වැනුවේ. එලීම් බැලුවම අපි හරි චූටි ලස්සන පවුලක් වගේ. ඒත් ඇතුලේ ලොකු සතුරක් තිබ්බේ නෑ. හැමදාම චූටි පාලුවක් තිබ්බා. මං ඉඳද්දි මම මේ පාලුව දුක් විඳ නැති කළා. ඔයත් ඒක කරන්න ඕන. අඩුම ගානේ හවස ඉස්කෝලේ ඇරලා එද්දි බේක් හවුස් එකෙන් බටර් කේක් එකක්වත් ගෙනල්ලා හවස ටී පාටියක් දාන්න ඕන. තේරුණාද? සපු මේ සියල්ල කරන්න කියන්නේ තමා නැති ලෝකයකට. පුළුවන් වෙලාවට අම්මත් එක්ක ප්‍රේමත් එක්ක මාකට් යන්න. සියාට අවමට යද්දි සියත් එක්ක යන්න. සියාරි ආස එහෙම කයිය ගගා රවුම් ගහන්න. සපුගේ දෙතුල් වෙවුලයි. මට මල්ලි ඉන්න බැරිවේ. මම ඇඳුම් කොහොම නවත්වා ගන්නද කියා සපුට තේරෙන්නේ නැත. මං කොහේ හරි ඉඳන් ඔයාලා දිහා බලන් ඉන්නම්. සතුටින් ඉන්න ඕන. සපු අමාරුවෙන් ඇඳුම් මැනගෙන කීවාය. සාගර අයියා මල්ලිව බලන්නේ. ආවම හොඳට කතා කරන්න. එයා පව්. තුනී පොදයක් මැදමහනුවර රුඩින් හමාගෙන ගියේ. යන්, මට ඔයාට පොඩි බඩුවක් අරන් දෙන්නත් ඕන. මං එකතු කරපු සල්ලි ටිකක් අද ගෙනාවා. සපු සපුමල්ගේ අතින් අල්ලාගෙනම කීවාය. ඒ වෙද්දිත් මහනුවරට ඇඳරි වැටි අවසානය. සපු සපුමල්ව එක්කගෙන ගියේ මහනුවර ටමුයූ සාප්පුවකට.
දින කීපයකට පෙර සපෝමේ සාප්පුවට පැමිණ බඩුවක් බලා ගියාය. සපෝමල්ගේ අතකින් අල්ලාගෙනම සපෝ සාප්පුවට ඇතුල් වූවාය. මට මොනවත් එපාක්කේ? සපෝමල් කිවි අඩන්නාක් මෙනි. එන්නකෝ මම මේක බල්ල කොටක් දවස්. මං අතේ සල්ලි තිබ්බේ නෑ. පස්සේ සීයාගෙන් ඔහේ පරණ පඩියක් ඉල්ලගත්තා. පපුවට ඉහිලුන්න දෙන දුකක් දැන්නොද අක්කා කෙනෙක් ලෙස යුතුකම් කළ යුතුය. තමාට මේ ලෝකේ වෙන සහෝදරයෙක් නැතුවක් මෙන්ම මල්ලීට මේ ලෝකේ වෙන අක්කා කෙනෙක් නැත. මං ගිය සතියේ ඇවිත් වොච් එකක් බල්ලා ගියා. බ්ලැක් වොච් එකක්. ඒක බලන්න පුළුවන්ද? සපු සාපුවේ සේවකයෙකුට කීවේය. ආ ඕ මිස් මට මතකයි, එන්න. සුදු පාට ඔර්ලෝසු පෙට්ටියක දැමූ ලස්සන කළු පැහැකත් ඔර්ලෝසුවක් හෝ ගිනාවේ. ආ මිස්. සපු ඔර්ලෝසු අතරගෙන සපුමල් දෙස බැලුවේ සිනාපරවේ. මේ ලස්සනයිනි. සපුමල් කතා නැත. ඔහුට ඇත්තටම දුකය. කියන්නකෝ ලස්සනයි නේද? ඒකනේ දැක්ක දවසෙන් මට ඔයාවයි සාගරයිවයි මතක් වුණා. සපු අවංකවම කීවාය. මේක සාගරයට දෙන්න. මං එයාට මීට වඩා ගොඩාක් වටින දෙයක් දුන්නා. මේක ඔයාට. ඔහුට දුන්නේ කුමක්දයි සපු කීවේ නැත. කෝ අත දෙන්න. සපු සපමල්ගේ වමතගෙන එහේ ඔර්ලෝසුව බැන්දාය. ඒ කළු පටියක් දැමූ කළු මෝරතක් ඇති ලස්සන ඔර්ලෝසුවකි. හරිම ලස්සනයි. ස්කූල් යුනිෆෝම් එකට ෂෝක්. ක්‍රිකට් ප්‍රැක්ටිස් කරනකොට ගලවලා තියන්න හොඳේ. සපු ඔහුගේ අතින් ඔර්ලෝසුව ගලවා සේවකයාට දුන්නාය. මට මේක දෙන්න. සපු සාපු වටා නෙත්‍යවි හිස් බැල්මිනි. විසිතුරු ආභරණ අරුමෝසන් වලින් සාපු එහි වසා ඇත. අක්කට මුණහරි ගමු. සපු මල් කියද්දි සපු සිනාසුනාය. හිතට එනේවා පොඩි කාට කිව නොහැක. සපු කවුන්ටරෙට ගොස් රුපියල් 500ක් කැරෙන්නට අතේ තිබූ සියලු මුදල් ඔර්ලෝසු වෙනුවෙන් ගිව්වාය. මින්පසු සල්ලි කියා දෙයක් ජීවිතේට අවශ්‍ය නැත. සපු මුදල් ගෙව ඔර්ලෝසු අතරගත්තේ ආශාවෙනි. පොඩි කාගේ උපන්දිනයේ එදී ඇති ලබන මාසයට. සමහර විට ඒ උපන්දිනයට එන්නට තමාට නොලබනු ඇත. අක්කේ. සපුමල් කතාගලි අටිනුවර වීදිය දිගේ දළදා වීදියට එද්දීය. ඇහි පෙටියෝ. ඔයයි තාත්තට කිව්වේ නැත්තේ යාව බඳින්න බෑ කියලා. සෑහෙන දුරක් යනතුරු සපු කතා කළේ නැත. සමහර දේවල් තියෙනවා මල්ලි වෙනස් කරන්නම බෑ. ඔයා මේවා හිතන්න එපා. සමහර දේවල් ගැන කතා කරන්නට දැන් හිත දෙන්නේම නැත. අපි පැටිස් ටිකක් අරගෙන මෙයන්. සාගරයලගේ තැනට ගියා නම් එයාටත් දීලාම එන්න තිබ්බා නේද මල්ලියේ? අපි යන්. පැටිස් ටිකක් අරගෙන මෙයන්. හිතා වුණේ මංගල දිනේ වෙනතුරු ඔහුගේ මුහුණ නොබලා ඉන්නට. එහෙත් මේ ඇස් ඒරුවට කොතරම් ඇබ්බැහි වී ඇද්ද? සපු සපුමුළුත් බේක් හවුස් එකෙන් පැටිස්ගෙන තීවිලරේකට ගොඩ වූවාය. එතැන් සිට සංගරාජ මාවතේ සාගරගේ නවාතැනට විනාඩි 5යි. සපුමුළු සපුත් යද්දී නිවසේ පෙනෙන්නට උන්නේ චන්න පමණි. දොර ජනෙල් කිසිවක් නැති නිසා සාලේ කෑම හදනවා නම් පාරටම පෙනේ. තීවිලරේ සද්ද ඇසි චන්න දුවගෙන ආවේ. සපු නංගේ. සපු අසරණව සිනාසුනාය. ත්‍රීවිල් එක යවන්න නංගේ. යද්දි මං එකක් ගෙන්නලා දෙන්නම්. සපු හිසවනා ත්‍රීවිලරේට මුදල් කෙවා යවුවාය. සාගරයියා කොහේ? සපු දැස් නිවස වටා ගෙන යමින් ඇසුවාය. හරි දුකින් ඉන්නේ. ඊයේ රෑ ඉඳලා තේ ටිකක් විතරයි බිව්වේ. වැඩ කර කර ඉන්න ගමනුත් ඇස්වලින් කඳුළු වැටෙනවා. පපුව කීරකින් ඇද්දාක් වැනි දුකක් ගින්දරක් සපුට දැනුනේ. ආදරේ මේ වෙන්නේම හදවත හිතනවට වඩා බරපතලය. කෝ දැන්? කාමරේ යකෙක් වගේ ලූණු කිලෝ 10ක් විතර කපාගෙන කපාගෙන ගිහින් පස්සේ ගියා. මල්ලියෝ ටිකක් ඉන්න. මේ මගේ මල්ලියයි. එන්න මල්ලි අපි කිචන් එකකින් ඉඳගමු.